నమస్కారవే యేసు సమీదుని దివ్య శ్రీ పూపే వసనా విసిమిన్ అపేరో దుక్నివా సనసీమ దేనా దివా విసిమిన్ అపేరో దుక్నివా సనసీమ వేదనావిన్ సిత్ అవుల్వియావే సరణే పత మాసిత సనసీమదీదు కందరాని భువే సమీగా వేసినాబల్ ఉసులనాతనిని ఎన్ సహనయ పత మార్గయద జీవనయద సంజయ ఉభయ సమిది మాకీ సదా నమస్కారవే యేసు సమీదుని దివ్య శ్రీ పూపే వసనా రేదివా విసిమిన్ అపేరో దుక్నివా సనసీమ దేనా నమస్కార వేవా నమస్కార వేవా నమస్కార వేవా నమస్కార స్వామిని వహన్సేట మెసేజ్ స్తుతి కేనవా ప్రశంసా కరనవా లబు వర ప్రసాద వెలట దివ్యన్ వహన్సేట సియల్ల కల హకియ దివ్య గెలవం కరువానని మగే బడే పిలికా శైల అతి బవ వైద్యవరు పెవసు అవస్సావే మా పీతమా హమవే మాగే వైద్య వార్తాద పీతమాట పెన్ను పసు పీతమా మా హట బొమ్మ బలగతులెస యాజ్ఞా కరమిన్ మా హట వహన్సగే శ్రీ కురుసేట భార్యాక్ వెమిన్ దిగటమ శుద్ధోపాయ కరమిన్ నవత వైద్య పరీక్షణేట మోహన దెనలెస కీవా మా పీతమా పెవసు ఆకారేటమ కరమిన్ నవత వైద్య పరీక్షణేట మోహన దున్న ఇది వైద్య వృంద పుదుమేట పత్కరమిన్ మాహట పెవసి మాగే బడహి దాన్ కిసిదు పిలికా శైలియాక్ నొమతి బాబాయ్ అంత అసర్ నవసిటి మాహట ఉపవహన్సే దున్
මෙන් සුවයට ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Prashansa veva. Prashansa veva. Mahimaya veva. Mahimaya veva. Hallelujah. Hallelujah. Divasa prasada vahanse tula wedawasana divya galawum karuwanane mage samiyage videsha gamana saarthaka nowana nisa apa pietuma hamavi yaachna kala inpasu api nositul lesa ema gamana saarthaka una oba wahanseita sada mahimaya ප්‍රශංසාවත් ගෞරවයත් අත් වේවා. එවගේ මාදර ජේසනේ ඉතාලියේ රටෙහි සේවය සඳහා තිබු ආශාව සාර්ථක කර දුන් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. Praise the Lord. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය දිව ගැලවම් කරුවාණනි. මගේ දියණියට ඔබ වහන්සේගෙන් ලැබුණු සීල් වර ප්‍රසාද වලට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ආදර ජේසුනි මාව පීඩාවකින් නිදහස් කර දුන් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. දිව ගැලවුම් කරුවාණනි අප පවුල ණයoverline නිදහස් කිරීම නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. ඒ සමගම ඉතාලි රටෙහි සේවය කරන අම්මා කෙනෙක් මේ ළඟදී මට ඇය දුරකථනයෙන් කතා කරලා ආශිර්වාදයක් ඉල්ලුවා. මොකද ඇගේ පිළිකා ශෛල ශරීරගත වී තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා බොහොම වේදනාකාරී අත්දැකීමක් තුල සිටි අය අද දවසේදී විශේෂයෙන් මේ ස්තුතිය කරන්නට කිව්වා. මං කිව්වා බය වෙන්නට එපා ස්වාමීන් වහන්සේට බාර කරන්න. අර විවිධ ලෙඩ රෝග සහ බන්ධනයන් උදෙසා මෙහෙට දවස් 12ක් සහභාගී වන්න. ඉතින් ඒ ආකාරයට ඒට සහභාගී වෙලා ආපහු නැවත වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දුන්නම මුලදී මුළු ශරීරයේ පුරාම පිළිකා ශෛල ව්‍යාප්ත වී තිබෙන බව පැවසූ වෛද්‍යවරු පුදුමයට පත් වෙමින් දැන් එහි කිසිදු පිළිකා ශෛලයක් නොමැති බව පැවසුවා. එයා කිව්වා ලංකාවට පැමිණි විගසම පැමිණෙනවා සාක්ෂි දරන්නට. එනිසා අද දවසේදී විශේෂ ආකාරයෙන් ස්තුති කරන්නට කියලා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Mahime veva. Mahime veva. Hallelujah. 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 Udaye havahe hama mohotema api davasa purama ee swamin wahanseeta himi namaskaraya gauravaya prashansa udakarasa. Oh, Sara, Oh, Sara, Oh, Sara,
දිවි සමිදුත් කඳුලෙදි සතුටෙදි එකසේ පසසම් සමීදුම් අදපත්ලෙන් සැමරිසිසේ හසරැල් කඳුලැල් අතරේ සොයමින් සමීදුම් කැපවී වැයවි සීවයදු දිවිමියෙන් හසරැල් කඳුලැල් සමිදුට හෝසාන 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 දිවි සමිදුට හෝසාන සමිදුට
Hosanna, 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 Divi Sami Dutta, Hosanna. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සුවිශේෂක සුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ඔහු ධර්මශාලාවෙන් නික්වා කෙනෙහිම ජාකොබ්ද ඔහු ධර්මශාලාවෙන් නික්මා කෙනෙහිම ජාකොබ්ද ජොහන්ද කැටුව සිමොන් හා ඇන්ඩ්‍රුගේ ගෙදරට පැමිණියහ. සිමොන්ගේ භාර්යාවගේ මව උනෙන් නොත්පලව සිටියාය. ඔහු වහාම ඇය ගැන උන් වහන්සේට දැන්වූහ. උන් වහන්සේ අය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැගිටවුස්සේක. ඇගේ උන බැසගියය ඔවුනට උපස්සාන කළාය. සවස හිරු බැස ගිය පසු හා නානාවිද රෝගීන්ද දුෂ්ටාත්ම ආවේශ වූ අයද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූහ. නුවරවැස්සේ මුළු ජනතාව දොරකඩ රැස් වූහ. උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළසේක. බොහෝ දුෂ්ටාත්මයෝද දුරු කළසේක. තමා කවරෙක් දැයි ඒ දුෂ්ටාත්මයන් දැනසට බැවින් උන් වහන්සේ උන්නට කතා කිරීමට ඉඩ නොදුන් සේක. හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදිව උදකලා තැනකොට ගොස් එහි යාඥා කළ සේක. සිමුන් සහ ඔහුගේ නායක උන් වහන්සේ සොයාගොත් සම්භවී හැම දෙනම ඔබ සොයති පැවසුහ. උන් වහන්සේ උත්තර දෙමින් අන්තැන්වලත් දේශනා කරන පිණිස අප අවට නුවරවලටත් යමු. මා ආයේ ඒ සඳහා යයි වදාළසේක. උන් වහන්සේගේ ධර්මශාලාවල උගන්වමින්ද දුෂ්ටාත්මයන් දුරු කරමින්ද ගලිලේ පුරා සැරිසරුසේක. සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුවේදුනි ස්පර්ශ කළමෙන් මුවචනගේනා සෑම වදන සිතචනගේනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා. සුදත් සත්වර ඔබ කෙරෙහි වේවා. ඔබ ජාසී ලෙවි ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ජේසුස් වහන්සේගේ දූත කාර්යය තුල දකින්නට ලැබුණු සුවිශේෂතම
අංශ කිහිපයක් තියෙනවා. ඒ පළවෙනි අංශේ තමයි සුභාරංචිය දේශනා කිරීම. දේව වචනය දේශනා කිරීම. ඊළඟ ප්‍රධානතම දෙවැනි අංශේ තමයි රෝගීන් විවිධාකාර රෝග ආබාධ වලට ගොදුරු වී සිටි අයව සුවපත් කිරීම, දුෂ්ට ආවේශ ආත්ම ආවේශ වූ අයව නිදහස් කිරීම. දැන් බලන්න උන්වහන්සේ ගියේ කොතනටද? එතනට විශාල ජනතාවක් එක රාශිය වුණා. බොහෝ අය ජේසුස් වහන්සේ කෙරෙහි ලොකු විශ්වාසයකින් එන්නේ. ලොකු විශ්වාසයකින් උන්වහන්සේව හොයාගෙන එන්නේ. සුවය ලබන්නට බලන්න අපිට පේනවා උන්වහන්සේ ඒ හැම කෙනෙකුටම උන්වහන්සේගේ සුවය දෙනවා. සුවය දෙනවා. උන්වහන්සේගේ සුභාරංචිය ඔවුන් අරගෙන සුවය ලබලා නිදහස් වෙලා යනවා. ඒ දූත කාර්යයම තමයි මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අද දවසේදී ඔබට මට අපි හැම කෙනෙකුටමත් ලැබිලා තියෙන. ඒ දූත කාර්යයම තමයි. අද කුරුස දැහෙන මේ සුභාරංචි මෙහෙවර තුල පළවෙනිම කාර්යය තමයි ඒ සුභාරංචිය දේශනා කිරීම, දේව වචනය දේශනා කිරීම. මොකද දේව වචනය තුල තමයි අපිට සුවය ලැබෙන්නේ. දේව වචනය තුල තමයි අපිට ශක්තිය ලැබෙන්නේ. දේව වචනය තුල තමයි අපිව සුව වෙන්නේ, අපිව නිදහස් වෙන්නේ. ඉතින් මම නෙමෙයි ඔබව සුව කරන්නේ, ජේසුයි ඔබව සුව කරන්නේ. මට කරන්නට පුළුවන් එකම කාර්යය තමයි ජේසුගේ සුවය ලබන තැනට ඔබගේ විශ්වාසය ගොඩනැගීම. ඒ විශ්වාසය ගොඩනැගුණම ඒ විශ්වාසය තුල ඔබ සුවය ලබනවා. ඒ නිසා තමයි බොහෝ දුර බැහැර ගෙවාගෙන මේ ස්ථානයට ඔබ පැමිණලා තියෙන්නේ. ඊයේ මට කිව්වා අම්පාර ප්‍රදේශේනොත් කට්ටියක් එනවායි කියලා. උදේ පාන්දරම ඉතින් මේ YouTube තාක්ෂණය ඔස්සේ අද ලෝකේ පුරාම මේ සුභාරංචිය ඔබ අතරට එනවා, ඔබේ නිවසට එනවා, ඔබේ හදවත් තුළට එනවා, ඔබේ ජීවිතවලට එනවා. එතකොට එදා ඒ ජේසුගේ කාර්යයම තමයි අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ සුභාරංචිය අපි ජීවත් කරනකොට මොකද දේව වචනය ජීවමානයි, ක්‍රියාශීලී. ඒ දේව වචනය තුළ ඔබේ ජීවිතත් ගොඩනැගෙන්නට පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබව ස්පර්ශ කරනවා. ඔබ හැම කෙනෙක්වම ආලේප කරනවා. දැන් බලන්න අද සුභාරංචිය තුළ පේදුරුගේ නන්දම්මට උඩ ගැඩෙනවා. සමහර විට මේ නන්දම්ම ගොඩාක් කල්පනා කරන්නට ඇති. දැන් ජේසුස් වහන්සේ පසුපස්සේ සියල්ල අතහැරලා ගියා පේදුරුතුමා. දැන් මේ දරුමල්ලන් ඔක්කොම බලන්නට වෙන්නේ මටයි. මේ ගැන කල්පනා කරන්නට ඇති. ජේසුස් වහන්සේට කියනවා දැන් මේ පේදුරුතුමාගේ නැන්දම්මා උනේ නොත්පල වැසෙනවා.
උන්වහන්සේ කිසිම පැකිලීමකින් තොරව උන්වහන්සේ එනවා හොයාගෙන එනවා. පේදුරුතුමාගේ නැන්දම්මා ළඟට ඇවිල්ලා ඇගේ අතින් අල්ලලා ඇයට කතා කරනවා. ඇයව ආශිර්වාද කරනවා. ඒ කෙනෙහිම එයා තුළ තිබිච්ච ඒ උණ පහ වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනවා. දැන් බලන්න ඒ වගේ තමයි උන්වහන්සේ අදත් ඔබේ ජීවිතවලට එනවා, ඔබේ නිවසට එනවා, ඔබේ අසනීප වෙයි සිටින අය වෙතට උන්වහන්සේ අදත් එනවා. මොකද උන්වහන්සේ ජීවමානවම වැඩ සිටින නිසා උන්වහන්සේට පුළුවන් ඕනෑම අවස්ථාවකදී අප වෙතට එන්න. එකම දේ තමයි අපි උන්වහන්සේට ආරාධනා කරන්නට, අපි උන්වහන්සේට කියන්නට ඕනේ ඒ සැනින් උන්වහන්සේ ඔබ වෙතට එනවා. උන්වහන්සේ ඔබව සුවපත් කරන්නේ, උන්වහන්සේ ඔබව ශක්තිමත් කරන්නේ, උන්වහන්සේ ඔබව බලවත් කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දැන් අප සමග වැඩ සිටින්නේ. උන්වහන්සේට අපි මේ මොහොතේ බාර කරමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ, දැන් ඔබත් මාත් අපි හැමෝම එක්ක මේ මොහොතේ වැඩ සිටිනවා. ඔබත් උන්වහන්සේට කියන්න ඔබේ අසරණකම, ඔබත් උන්වහන්සේට කියන්න ඔබේ නැතිබැරිකම, ඔබත් උන්වහන්සේට කියන්න ඔබේ රෝගී බව, ජේසු අහගෙන ඉන්නේ. මේ මොහොතේ හැම පවුලකටම මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා. පූජකවරුන් හැටියට අපිටත් තියෙනවා, ඔගලන්ටත් තියෙනවා. එක්කෝ ශාරීරික රෝගී බවක්, එහෙමත් නැත්නම් මානසික ආතතියක්, එහෙමත් නැත්නම් විශාල ණය බරක්, එහෙමත් නැත්නම් පවුලේ ප්‍රශ්නයක්, දරුවන්ගේ ප්‍රශ්නයක්, දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඔබේ රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්, ඔබේ විදේශ ගමන සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒ සියල්ලක්ම අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර දෙමු. මන්ද උන්වහන්සේ ඔබව මාව ශක්තිමත් කරන්නේ, උන්වහන්සේ ඔබට මට සුවය දෙන්නේ. අපි කියමු ජීවමාන ජේසුස් ස්වාමීන් වහන්සේට අපිට සුවය දෙන්නට කියලා උන්වහන්සේගේම අමිල ශ්‍රී රුධිරේ. ජීවමාන ජේසුනි සුව කරන්න මා. ලොකු විශ්වාසකින් ජීවමාන ජේසුනි සුව කරන්න මා. ඔබ හෙළු සුව කරන්න මා. ඔබ හෙළූ ශ්‍රීලි සුව කරන්න මා. ජීවමාන ජේසුනි සුව කරන්න ජීවමාන ජේසුනි
ගොඩක් පවුල් වලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච පිරිස එන්න 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 වැඩි වෙගෙන එනවා ගොඩාක් අය අසරණ වෙලා පවුල් පිටින් විනාශ වෙලා හැඬු කඳුලින් බොහෝ දෙමාපියෝ මට කියනවා විදේශ රටවල ඉන්න සමහර දෙමාපියෝ කියනවා අනේ ෆාදර් බලන්නකො වෙලා තියෙන දේ අපි මෙහි දහ දුක් විඳලා හම්බ කරනවා ඒ වෙන සල්ලි වලින් මහත්ය බීලා විනාශ වෙලා දරුව මත්ද්‍රව්‍ය වලට බැහි වෙලා විනාශ වෙලා අපි ස්වාමීන් වහන්සේට බාර කරව මේ මොහොතේ නිදහස් කරන්නට කියමු උන් වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් ඒ හැම කෙනෙක්වම නිදහස් කරන්න ජීසුනේ ජීවමාන ජීසුනේ නිදහස් කරන්න මා ජීවමාන ජීසුනේ නිදහස් කරන්න මා ඔබ හෙළු ශ්‍රීලෙයින් නිදහස් කරන්න මා ඔබ හෙළු ශ්‍රීලෙයින් නිදහස් කරන්න මා ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා ජීවමාන ජේසුනි නිදහස් කරන්න මා මේ මොහොතේ බාර කරමු ස්වාමීන් වහන්සේගේ දෑතට බාර කරමු විශේෂයෙන්ම එකම පවුලේ දුවයි පුතයි දෙන්නම ඩෙංගුන රෝගයෙන් උත්පලව සිටිනවා බ්ලඩ් කවුන්ට් එක හොඳටම බැහැලා ඒ දරුවන් වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමින් වහන්සේට බාර දෙමු ඒ දරුවන්ව සුව කරන්නට ඒ දරුවන්ට නිදහස දෙන්නට කියලා ඒ වගේම දෙවි පියාණනි නිතර නිතර පැමිණෙන ප්‍රශ්න වලින් අපව නිදහස් කර දෙන්න ආදර ජේසුනි විදේශ ගමන සාර්ථක කර ගැනීමට පිහිට වෙන්න දෙවි සමෙදුනි විදේශ ගතව සිටින පියාට ඉක්මනින් සුවය ලබා දුන මැනව ආදර ජේසුනි විදේශ ගතව සිටින මවට සත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පවසනවා ඒ සත්කමකින් තොරව කර ගැනීමට පිහිට වූ මැනව එවගේම විදේශගතව සිටින සොයුරියට ශරීර සුවය ලබා දුන මැනව විදේශගතව සිටින දරුවන් දෙදෙනාට රැකියාවක් ලබා ගැනීමට පිහිට වූ මැනව එවගේම ලැබීමට සිටින දරුවන් නිරෝගී දරුවෙකු ලෙස ලබා දුන මැනව දරුවාගේ විදේශ ගමන සාර්ථක කර දුන මැනව එවගේම සිරගතව සිටින පුතුට නිදහස දෙන මැනව මවගේ විදේශ ගමන සහ සැමියාගේ රැකියාව ලබා ගැනීමට පිහිටවන්න සැමියා මත්ද්‍රව්‍ය වලින් නිදහස් කර දෙන්න අලුතින් ආරම්භ කරන ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට පිහිටවන්න විදේශගතව සිටින පුතාට වීසා බලපත්‍ර ලබා ගැනීමට පිහිටවන්න දරුවන්ගේ ණයබර ප්‍රශ්න වලින් නිදහස් කර දෙන්න එවගේම විදේශගතව සිටින දරුවෙක් ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන ඒ ප්‍රශ්න වලින් සම්පූර්ණයෙන්ම නිදහස ලබා දෙන්න. අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතගෙන ආයදීම උන් වහන්සේට බාර කරන්න. ඉසේ ආබාධ තුල සිටින අය ඇස්වල ආබාධ තුල පපේ මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය දියවැඩියා රෝගයෙන් ආතරයිටිස්
varicose veins, gastritis, cellulitis, vani rogoli peeda vidinaya. Denguna rogeta godiru vesatinaya. Rohal gatha vesatinaya. Virusuna rogolin pelinaya. Me mohota vanavita apath ekka antarjale osse bohu aya sambandha wenawa. E hama kenekkoma api bara karamu unwahansegema dayatata. Midivya saprasadi jiyomana swamin wahansege mahangu aashirwade thula unwahansei obawa suwapath karanne. Unwahansei obawa balawath karanne. Vaidyavarunata soya ganeemata nohaki leda roga anavarane karadenna. ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා විශාල ණය බරතුල පැටලී සිටින අය උන්වහන්සේට බාර දෙන්න. අපි ප්‍රතිහාරයක් ඉල්ලලා ඒ ස්වාමීන් වහන්සේට මෙසේ මුරගසමු අපි. ස්වර්ගෙන් පූපේ වුණට දේවවදාලසේක සේම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දිව්‍ය කැලවම් කරුවානනි දිව්‍ය වෛද්‍යවරයානනි ඔබ වහන්සේ කල්වාරි කුරුසේ සිට සිඳෙළුවා යමිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී ඇති සෑම සානයක්ම යලි ප්‍රාණවත් කර සුවපත් කළ මැනව සියලුම ණයබරින් අප නිදහස් කළ මැනව සිතට සනසීමත් ගතට සුවයත් දුන මැනව රෝගී වූ සැමට සුවය දානය කළ මැනව වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා. ආමීන්.
Guru Sien Gelu Rudirayai Nirantare Nuvelemin Galan Pamula Unwahansage dehin kada herunao Yamilas re rudiraya Ape gati Ape siti Sam twalakma sopat karamin Apo balagatu karanao shudo swamini Unwahansage ma amilas re rudirain Apo doni kote Apo sopat kalamenava